ඒකෙදී මාව අඳුරගෙන තමයි මම එහෙමම ඩාන්සින් පැත්තට මාව ඉදිරිය යන්නේ. ඊට පස්සේ කොමරි ග්‍රේඩ් 6 7 8 9 වගේ වෙනකොට තමයි සර්ලත් අඳුරගන්නේ සරසිකත් අඳුරගන්නේ මම මෙහෙම දුක්ගන්නාරාලගේ පුතා කියලා. ඊට පස්සේ ඩ්‍රාමා වල මම ඕලෙවල් පන්තියට වෙනකොට බෙස්ට් ඇක්ටර් කියන අවෝඩ් එක හම්බ වෙනවා මට මුළු අර ජනේලෙට හිටපු ළමයා තමයි මේ බෙස්ට් ඇක්ටර් ගන්න. මං කියන්නේ ඒක අතාරින්නේ නැහැ කියලා ඉස්සෙල්ලාම ජනේලෙට දැම්ම අපි නම් දමලා ගහලා යනවා. මම ගලද්දි මෙච්චර ගල්ලා නාට්‍ය ජනේලෙකට තියන්නේ මාව කියලා. ඊට පස්සේ පුදුගමගේ තමයි මට කිව්වේ මෙහෙම. වා මේ මෙහෙම පොඩි සැරෙද්ද දුන්නාට මේ අප්සෙට් වෙන්න එපා. ඔයාට ඊළඟ සැරේට මොද මේ මේක මේකක් විදිහට ට්‍රේනින්ග් එකක් විදිහට තියාගන්න කියලා මාව මේ තියාගත්තේ ඩ්‍රාමල් සබුදු තමයි. ලංගි මායි ඩ්‍රාමා පැත්තෙන් එහෙම එනකොට ඕලෙවල් පන්ති වල තමයි මට ඉන්නකොට තමයි ඒ ග්‍රේඩ් එක තමයි මට ඩාන්සින් කැප්ටන්සි ගම්බෙනවා. කැන්ඩින් ඩාන්සින්. රටගියේ මේ ඕලෙවල් කාලේ තමයි 2018 තමයි මොස්කව් ක්‍රිස්මස් ෆෙස්ටිවල් එකට අපිට ඉන්විටේෂන් හම්බෙනවා ලංකාවට. ඒකට ලයිසීම් ජාතේන්ද්‍ර පාසලෙන් ටීම් එකක් අපි යනවා. ඒකේ සහභාගී වෙලා අපේ අයිටම්ස් දෙකක් කරනවා. අයිටම්ස් දෙකට බෙස්ට් ඔෆ් ද බෙස්ට් කියන අවෝඩ් එක හම්බෙනවා. එතකොට මගේ ටීම් එකට බෙස්ට් ඔෆ් ද බෙස්ට් කියන අවෝඩ් එකයි ගෝල්ඩන් අවෝඩ් එකයි හම්බෙනවා. එතකොට ෆස්ට් ප්ලේස් අවෝඩ් එකයි ගෝල්ඩන් අවෝඩ් එකයි. ඉතින් එහෙමම ඩාන්සින් ඉදිරිය යනවා කන්ටිනියු කරනවා. ඒක මතක් කරන්න ඕනේ අපේ මාත්‍රා කියලා ඇනුවල් කන්සර්ට් එකක් තිබ්බා. මේ ඒකේ මාත්‍රා 6 ඉඳන් මාත්‍රා 11 වෙනකම්ම මම සහභාගී වුණා දිගටම. ඒ අතර තමයි මට කැප්ටන්සි ගම්බෙන්නේ ඒ වගේ තරඟ වලින් ජයග්‍රහණය කරන්නේ. ඒ ඔක්කොම ඒ කාලේ තමයි. අපි රාජ්‍ය නර්තන උළෙලෙන් පළවෙනි ස්ථානය 2014 2015 2018 සමස්ත ලංකාව පළවෙනි ස්ථානය අරගන්නවා. මගේ ටීම් එක තමයි ඉතින් අපේ ඉන්න 20ක් විතර අපේ ටීම් එකේ. එතකොට එහෙමම තමයි ඩාන්සින් වෙයි කැන්ඩින් ඩාන්සින් ඩ්‍රාමා සිංගින් ඔක්කොම වලින් මම ඒ ලෙවල් වෙනකම්ම ඉගෙන ගන්න. මට ඒක කියනකොට හිතුනේ පොඩි ආදරණීය කතන්දරයක්. ඒ අම්මා තාත්තා කොහොමද කියලා. අපි දන්න දුකා නිමි. පුතා කැමති පැත්තකට යන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා. ක්‍රිකට් ගහනකොට ඒක ඉඩ දීලා ඉන්නවා. ඒ කතාරිනකොට ඒත් ඉඩ දීලා ඉන්නවා. මේක කරනවා මේක කරනවා. සමහර දෙමව්පිය උත්සාහ කරනවා මම කියන එකයි වෙන්න ඕන පුතාට. මේක තමයි කළ යුත්තේ කියලා. හැබැයි ඒ අම්මා තාත්තා උදව් කරනවා යාළට යන්න. එයා කැමති සයිඩ් එකකට යන්න. ඒකට ඒ හැම එකකටම මට ඕන දැනට නෙමෙයි එයාට ඕන තැනට යන්න සපෝට් කරනවා. ඒක බොහොම විශිෂ්ට. මට කිව්වේ නෑ මේක කරන්න කියලා කිව්වේ නෑ. හරි දැන් ඊළඟට අම්මයි තාත්තයි වෙන වෙනම සර්ප්‍රයිස් එකක් ඕගනයිස් කරනවා. ඔව් ඒක මේ මගේ පළවෙනි සින්දුව මන්මාසාරිය. ඒක අම්මට ඕන වුණා පොඩි වෙනසක් කරන්න. ඒකින්දා සහන් රන්වල අංකල්ට කතා කරලා මෙහෙම වැඩ කරමුද කියලා ඊට පස්සේ ප්ලෑන් කරනවා. ප්ලෑන් කළා සහන් අංකල් ලස්සන මෙලඩියක් කරලා දෙනවා මට. ඊට පස්සේ එතනදී සහන් අංකල් යෝජනා කරනවා අම්මයි ඔක්කොම එකගලා යෝජනා කරනවා මේක අපි අප්පච්චිට සර්ප්‍රයිස් එකක් විදිහට කරමු කියලා. එතකොට සහන් අංකල් අප්පච්චිට කෝල් කරලා කියනවා මෙහෙම මේ 18ක 20ක විතර කොල්ලෙක්ට සින්දුවක් ලියා ගන්න තියෙනවා ලියලා දෙන්න කියලා. ඉතින් මෙලඩිය ලස්සනයි කියලා. දැන් අපි ගෙදර ඉන්න වෙලාව අප්පච්චෝක තාතා දන්නේ පුතාට කොහමරි මම ඇවිල්ලා රෙකෝඩින් පරක් වෙලා කොරෝනා නිසා එහෙමම ඇවිල්ලා කොහමරි සර්ප්‍රයිස් කරන අප්පච්චි. ඒ සර්ප්‍රයිස් එකේ කොටසක් අහමුද අපි? චාලික සුවඳ සුවඳ හැම වෙයි කිඳුරු නටන කොට සොකරි අඩි තිබුණේ බඳුරේ අඳුරු තැනකයි සායම් තුලේ නාකොලේ සිඹින්නේ ඒ තොල් මලේ රොන් විලේ උරුත් උරුත් ගිලුණයි
मल मल सारिया बंदे बदिन कोट बंबर बंबर तालेट हित गैसिन सारी पोट यट माल देख तुन बार विन कोट गल्ला मामा देखता है ये सरप्राइज करने में होता दक्षिण मटावस्ता वाला बुना तात ऐश्वर्या कांडलो पुरोगिन बलागिन हिटिया तमनुत नदने तमंगे बुतार लीबु सिंधु पुता बहुमर राहत कीने हैटी अबे दुर्घटने के ने रंदे इन आई बुआन आई बुआन ओ मैं अपने बरे मनोज कटागरण ने ओ मनोज काट द कटागरण नो ना बहुम स्तुति मल्ली स्तुति स्तुति डबुन शक्ति तव गीत गायन करेट में अंडोन दिपेत्र सूदन करपु अम्म सूदन करपु गीत तीन दातव सरप्राइज करात सरप्राइज करो अम्म ඒ ගීතේ වැඩි එලියට එනවා සර්ප්‍රයිස් කරන්න වෙන්නේ මොකද ලියන්න දීපු කට්ටියම පොඩ්ඩක් පරක්කු වෙනවා ඒකේ වැඩි සර්ප්‍රයිස් එක කලින් දන්නවා ඔව් ඒක මේ අප්පච්චි ප්ලෑන් කරන මාත් එක්ක දැන් අම්මා අරක ප්ලෑන් කරන ගමන් තමයි අප්පච්චි මණ්ඩල කියන්නේ මෙහෙම එකක් තියෙනවා මේ අපි මියුසික් උත් හදලා තියෙන්නේ නදික ගුරුගේ අංකල් තමයි මියුසික් කරන්නේ මියුසික් හදලා තියෙන්නේ මට රෙකෝඩ් කරන්න ඉඳලා තියෙන්නේ අපි ඉක්මනට දාමු කියලා අරක अभी अम्मा कर अरग की कुमारी मेक अम्म गेकट आप अम्म अच्छी अभी अभी प्रश्न पड़ा नदी के गुरी अंक चुट डिले अनिवार्य मिद्रेट अंटे बल अभी हट नंबन दुंगी उबट
ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපාපායන් රන් කුන්සද මෙතුවක් කල්මුව මඩල වසා සිටි අන්ධකාර සලු පටින් මුදා මෙතුවක් කල්මුව මඩල වසා සිටි අන්ධකාර සලු පටින් මුදා මෙත් මිනි පහනින් පහන් කරනු මැන මෙත් මිනි පහනින් පහන් කරනු මැන අනාගතේ මං වෙත බලා මින්දද හිසර වැදි සැලෙන හද නංවන තුන්දි ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපා පායන් සර සඳලිඳු මේ ගීතය ගැන පොඩ්ඩක් කියන්න. මේ ගීතයේ සංගීත WD අමරදේව මාස්ටර්ගේ, ඒ වගේම පද රචනය මඩවල එස් රත්නායක මහත්තයා. හොඳයි, ස්තුතියි. අපි කෙටි විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ. ඔබ මේ දවස්වල වැඩ කරන්නේ Google, Microsoft, එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න වෙනවා YouTube. මේ හැම දෙයකටම ඩේටා ලොකු අවශ්‍යතාවයක්. ඔබ ඩයලොග් මොබයිල් පාරිභෝගිකයෙක්, එහෙම නැත්නම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයෙක් වුණත් ඔබට තියෙනවා ලොකු අවස්ථාවක්. පැකේජ් කීපයක් ඔබට හොයාගන්න පහසුකම ලබා දීලා තියෙනවා ගුරුවරුන්ට. අර මේ වැදගත් වෙනවා මේක විශේෂයෙන්. මොකද මේ කොන්ෆරන්ස් පැකේජ් එක, එහෙම නැත්නම් වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එක හරහා ඔබට මේ අවශ්‍යතාවන් බොහොම පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. රුපියල් 165 ඉඳන් පැකේජ් ගණනාවක් තියෙන නිසා අපි කෙටි විරාමයක් අරගෙන ඇවිල්ලා නැවත කතා බහ කරමු. සතියන්තයේ අරිත් අපේ සුන්දර හමුව ඩයලොග් රිද්ම රාත්‍රිය. අනේ සමාවෙන්න, අපිට ඉස්සෙල්ලා කතාබහේදී අතපසු වෙච්ච තැනක් තියෙනවා. ඒක ගැන කියන්නයි මේ හදන්නේ. මොකද මේ මොරිනක්ක කිව්වා අපි මේ ෂෙල්ටන් ප්‍රේමරත් මහත්මයා ගැන කතා කරා. එතුමා බොහොම මේ අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අක්කගේ අතින් වැරදීමකින් කියවුණා. ඔව්. නමුත් අපිට ඒක කතා කරන්න ගියපු එක අමතක වුණා. ආයි අපි එයා හරියටම කවුද කියන එක කතා කරන්න ගිය නිසා අපිට ඒක මිස් වුණා. අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සමාව භජනය කරන්න අපි වෙනුවෙන් යම් කිසි වරදක් සිදු වුණා නම් ඒක ලොකු අතපසුවීමක්. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාටත් ස්තුතියි. අපි වෙනුවෙන් ඒක ඉක්මනටම මතක් කරලා දුන්නාට ඒක අපිට ගිලිහෙන්න නොදී. අපේ ප්‍රවීණ කලාකරුවා එතුමා මේ අපිත් එක්ක තියෙන ආදරේ, කලාකරුවන්ට තියෙන ආදරේ තමයි වහාම අපිට අමතලා ඒක දැනුවත් කළේ. ඒක අපිට මිස් වුණා සමාවෙන්. හොඳයි, අපි කතා කර කර ඉන්නකොට දැන් මම අහන්න ආසයි මෙහෙම. දැන් අපි MS ෆ්‍රනාන්ඩු මහත්තයා ගැන කතා කරන්නේ. දැන් කවුද මේ SMS ෆ්‍රනාන්ඩු? ඒවිද මගේ පුතා. ඔව්. ඒ කියන්නේ මගේ අපේ තාත්තගේ අපෙන් පස්සේ මේ ශේෂ්ත්‍රයට ඉන්න කීප දෙනෙක්ගේ අතරේදී එයා තමයි ප්‍රධානයා. ප්‍රධානයා. ඔය සුසිල්ගේ පුතා ඇවිල්ලා ෆාස්ට කෙනෙක්. එයා හොඳ සින්දු කියන්න පුළුවන්, නමුත් ගීත පැත්තට යන්නේ නැහැ. සරත් මල්ලිගෙත් මියුසික් කරන්න පුළුවන්, එයා බිස්නස් පැත්ත. අක්කගේ දුවෙක් ඉන්නවා මියුසික් කරනවා. මල්ලිගේ පොඩි මල්ලිගේ පුතා ඔස්ට්‍රියාවලින් ජයශ්‍රී බෑන්ඩ්ගේ ඩ්‍රම්ස් ගහනවා. ඉතින් තාත්තගේ ගීත දැනට පවුලෙන්ම රැක ගැනීමේ ශක්තිය කරන්නේ අපි පස්සේ SMS වෙනවා. ඉතින් අද ලංකාවේ සාවරයක ඉන්න වාදකෙක් හා ගායකයෙක්, එයාගේ බෑන්ඩේ තමයි උදේශී ඉඳලා තියෙන සාරෝ කියලා බෑන්ඩ්ගේ එකේනම් ස්වාදයක විදිහට එයා උදේශී තමයි ඒ බෑන්ඩ් එක කරන්නේ. බොහොම ආඩම්බරයි අපිට. මම හිතන්නේ මේ සාලිකොඩ සාදු දැල්ල හොඳටම දැල්ල නෑ. මම බලාගෙන හිටියේ ඒක ගැන කියනකොට තිබුණු ආඩම්බරේ
තමන්ට කොච්චර ආඩම්බරයක්ද අභිමානයක්ද අපිත් එක්ක දුරකතනින් කෙනෙක් රැඳීනවා ආයුබෝවන් ආයුබෝවන් සිටි ආයුබෝවන් ආයුබෝවන් මහත්මයා මේ වලට කතා කරන්න පුළුවන් කලප් ෆිනැන්ඩෝ මහත්මයාට පුළුවන් කලප් ෆිනැන්ඩෝ මහත්මයාට ශාන්ත ශාන්ත ෆිනැන්ඩෝ කතා කරන්න එනවා කලප් මහත්මයා සුබ සම්ජයාවක් වේවා එසේ වේවා